අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය තවත් ප්‍රදේශ කිහිපයක ගෑස් කාන්දු වීම සහ පිපිරීම් ගෑස් ගැන හොයන වර්තාවට බාලගිරි දෝෂය බොහෝ දුරට වර්තාව අද ලැබෙයි ගෑස් ගැන රාජ්‍ය ආයතන වලින් නිසි නියාමනයක් සිදු වී නැති බව පිළිගන්නවා රාජ්‍ය ඇමති ලසන්ත පාර්ලිමේන්තුවේදී කියයි කොවිඩ් වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් රටවල් රසක ඔමික්‍රෝන් පැතිරෙයි ජපානය හෙට සිට විදේශ සංචාරකීන්ට දොරවසයි ඕනෑම වෙලාවක ඔමික්‍රෝන් ප්‍රභේදය රටට ඇතුළු වෙන්න පුළුවන් විශේෂඥ වෛද්‍ය හේමන්තගේ අනතුරු ඇඟවීමක් අවධානම අවම කරගනිමින් සෞඛ්‍ය උපදෙස් අනුව සංචාරකින් ගෙන්වීමට කටයුතු කරනවා විදේශ ඇමති ජීඑල් කියයි තිරගු පිටි කිලෝවක මිල රුපියල් 17.50කින් ඉහළට පාන් කොත්තු සහ කෙටි ආහාර මිලත් නැගී යුගතනවි ගීසුම් වලට එරෙහි පෙත්සම් පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලයි පෙත්සම් යලි 16 වනදා කැඳවයි අර්ජුන එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙයි ජීවිතයත් මරණයත් අතර සටනක් වගේ ගෑස් පිපිරීම් සහ කාන්දු වීම් අද රටම භීතියට පත් කරලා අද ප්‍රදේශ කිහිපයකින් ගෑස් කාන්දු වීමේ සහ පිපිරීමේ සිදුවීම් තුනක් වාර්තා වුණා ජනතාවගේ ජීවිත පිළිබඳ දැඩි අවධානමක් පවතින මොහොතක ඒ පිළිබඳ සොයබැලීමේ පරීක්ෂණ වාර්තා මෙතරම් ප්‍රමාද වීම මොනතරම් කනගාටුවට කරුණක්ද ගෑස් ගැන පරීක්ෂණ වාර්තා අද ලැබෙනු ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා පවසන්නේ ඇත්තටම ගෑස් සිලින්ඩර් පුපුරා යාම සම්බන්ධයෙන් මේ වන විට ජනතාව අතර විවිධ මත පළවනවා. සිලින්ඩරය තුළ ඇති ගෑස් සංයුතිය සිදු වූ වෙනසක් හේතුවෙන් හෝ ගෑස් සිලින්ඩරේ වැල් වලින් සිදුවන කාන්දු වීමක් හේතුවෙන් මෙලෙස ගෑස් මුලින්ම ගිනි ගැනීම සාමාන්‍යයි. එලෙස සිදු වූ තවත් ගෑස් සිලින්ඩර පිපිරීමක් හැටන් ප්‍රදේශයේ ආපන ශාලාවකින් වාර්තා වුණා. හැටන් මල්ලියප්පුව ප්‍රදේශයේ පිහිටි ආපන ශාලාවක ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීමක් අද උදෑසන වාර්තා වී තිබුණා. මෙම පිපිරීමෙන් එම වෙළඳසැලට හානි සිදු වී තිබුණා. අතෙන්ට යන්න ඉස්සෙල්ලා මේක ඩෝංගල පිපුරුවා. ඒ සද්දේ විල ටයරකට වඩා සද්දේ පිපුරුවා. අපි ගිනි ගන්නකොට ඉඩපු කට්ටිය ඔක්කොම එළියට පැනලා ගියා. කරදරයක් නම් උනේ නැහැ සාමි පොඩක් බඩු දිගේ විතරයි මරවිල නගරයට ආසන්නයේ පිහිටි නිවසකද අද උදැසන ගෑස් කාන්දු වීමක් හේතුවෙන් පිපිරීමක් සිදු වී ඇති බව මරවිල පොලිසිය ප්‍රකාශ කළා. පහට උයන්න නැගිටිද්දි ගෑස් එක පුපුරලා මේ වටේම විසික් වෙලා තිබ්බ වීදුරු කෑලි. දැන් සබම් පෙන දාලා බලද්දි පොඩි ලීක් එකක් තියෙනවා කියලා මාතර පොලිස් වසමේ නාවිමන දකුණු ප්‍රදේශයේ නිවසකද ගෑස් ටැංකියක් පුපුරා ගොස් තිබුණා. හැටන් ප්‍රදේශයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක සිදු වූ ගෑස් කාන්දුවක් හේතුවෙන් එම ගෑස් සිලින්ඩරය නිවසින් බැහැර කිරීමට නිවසෙන් පියවරගෙන තිබුණා. මතුව ඇති මෙම අර්බුදකාරී තත්ත්වය නිසා සිලින්ඩර්වල අන්තර්ගත සංයුතීන් පිළිබඳ පරීක්ෂණ කිරීම සඳහා දිස්ත්‍රික් හයිකින් සාම්ප්‍ර ලබාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලකියවන්න මහතා ප්‍රකාශ කළා. කොළඹ, ගම්පහ, කලුතර, රත්නපුර, කුරුණෑගල සහ ගාලියන දිස්ත්‍රික්කවලින් එලෙස ගෑස් සාම්ප්‍ර ලබාගෙන තිබෙනවා. අදත් රත්නපුර නගරයේදී ගෑස් සාම්ප්‍ර ලබා ගැනීමට පරිභෝගික සේවා අධිකාරිය කටයුතු කර තිබුණා.
කනිෂ්ඨල් නීතිගත සංස්ථාවට යොමු කළ ගෑස් සංයුතිය පිළිබඳ ලබාගත් නියති 12 සාම්පල පරීක්ෂණ වාර්තාව බොහෝ විට අද දින ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලිගියවන්න මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. දවසකට 10 15 මෙවැනි පිපිරීම් ඇති වෙනවා නම් අපි ඒකට කැමති නැහැ. අපටත් ඕනේ මේක නවත්ත ගන්න. ඒක තමයි අපේ වගකීම. රත්නපුර, කුරුණෑගල, ගම්පහ, ගාල්ල, කළුතර, කොළඹ කියන දිස්ත්‍රික්කවලින් අපි නියැදි 12ක් ලබාගෙන කණිජ දෙල නීතිගත සංස්ථාවට අපි යොමු කළා. ඒ පිළිබඳව පරීක්ෂණයක් කරලා අපිට වාර්තා කරන්න කියලා. ඒ අනුව බොහෝ විට අදේ වාර්තා ලැබෙන්න නියමිතව තිබෙනවා. සංයුතිය වෙනස් කරයි කියලා දිගින් දිගට කතා කර දැන් ඒක ඔප් වෙලා තියෙනවා. ප්‍රොපේන් 49යි, බියුටේන් 51යි. ඒ නිසා මේ සංයුතිය වෙනස් කිරීම හරහා තමයි අද ගේ ඇතුළට බෝම්බයක් ඇවිල්ලා තියෙන්නේ. මෙතුමාට මම කියනවා වහාම ඔබතුමා පුළුවන් නම් දැන් හරි සභාගත කරන්න මේ පෙට්‍රෝලියම් එකෙන් කරපු රසායනාගාර පරීක්ෂාව මේ සංයුතිය අනීතික වෙනස් කරපු නිලධාරීන්ව අත්අඩංගුවට අරන් ඔවුන්ට දඩුවම් කරන්න කියන එක මතක් කරනවා ගරු මූලාශ්‍රේ මන්තුමනි. මේ වාර්තාව අපි ස්වාධීනව කරපු වාර්තාවක් නෙවෙයි පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ ඉල්ලීම මත කරපු වාර්තාව කියනවා අපිට වාර්තාව ප්‍රසිද්ධ කරන්න අයිතියක් නැහැ අපි මේ වාර්තාව බාර දෙනවා පාරිභෝගික ආරක්ෂක අධිකාරියට එතුමල්ලා තමයි මේ වාර්තාව ප්‍රසිද්ධ කිරීම කළ යුත්තේ ගරු ඇමතුමා අතට පිළිගන්නව නේද මම කියපු විදියට තමයි වාර්තාව ඇවිල්ලා තියෙන්නේ කියලා මම මේක ප්‍රොම ප්‍රසිද්ධයි ඔබතුමාගේ ආතනේ සියලු දෙනාම දන්නවා කාටවත් වහන්න බෑ දැන් කේස් එක ඒ වාර්තාව අපිට දෙන වාර්තාවක් නොවන නිසා මම වාර්තාවේ අන්තර්ගතය පිළිබඳ කිසිම විමසීමක් කරලා නැහැ නමුත් ඒ වාර්තාව අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධ කළ යුතුයි කියන ස්ථාවරේ අපි ඉන්නවා ගෑස් කාන්තුවක් හෝ ගිනි ගැනීමක් සිදු වුවහොත් පහත පරිදි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න ओमिक्रॉन कोविड प्रभेद लवपुरा पेतरीमे अवधानमक पवतिन बवट लोक सौख्य संविधानय अनतुरंगवनवा जपानय विदेशिकयन्ट हेट सिट सिय रटट अतुलवीम तहनम किरीमटई तीर्णय करत्ते नवसीलन्तयद संचरण सीमा तवत मास पहकट दीर्घ कर तिबिनवा मे अतर ओनैम मोहतक ओमिक्रॉन प्रभेदय लंकावट अतुलविय हकी बवटई सौख्यांश अनतुरंगवन्ने ओमिक्रॉन वायरस प्रभेद लबपुरा पेतरीमट वेडि इडकडक पवतिन बव लोक सौख्य संविधाने पवसनवा ए अनुव समहार प्रदेश वलट धर्म प्रतिविपाक एतिवीमे हेकियावक पवतिन बवई लोक सौख्य संविधाने अनतुरु अंगवन्ने लोवर अटवाल गणनावकिन ओमिक्रॉन वायरस आसालतेन तहोरु वीम हमुए जपानय सिय रटट विदेशिकिन एतुलु कर गैनीम तहनम कर तिबेनवा हेट सिट मेम तहनम क्रियात्मक बवई अग्रामात्य फुमियो किशिडा पवसन्ने मे अनुव मेम मासे मुलदी लिहिल करन अत जपान देश सीमा नीति यालित दडिवनु एति ओमिक्रॉन वायरस बलपैम हमुए एदिनदा कटियुतु सामान्य परिधि पवत्वागने आम सदहा पियवर कीहिपयक गैनीमट नवसीलांते तीरणय कर तिबेनवा එරට අග්‍රාමාත්‍ය ජසින්ටා අර්ඩන් ප්‍රකාශ කළේ අදාළ කරුණු පිළිබඳව මෙම සති අන්තයේදී නිවේදනය කරන බවයි. නව සීලන්තයේ මේ වන විට රට තුළ සංචරණ සීමා දැඩි කර ඇති පසුබිමක එම සංචරණ සීමා තවදුරටත් මාස 5කට දීර්ඝ කිරීමටයි නව සීලන්තයේ තීරණය කර ඇත්තේ. ओमिक्रॉन कोविड वायरस प्रभेदे आसारित इन मेवन विठ दकुनु अफ्रिकाव बोस्ट्वाना ब्रितान्य जर्मनिय नेदरलांत्य डेन्मार्क ऑस्ट्रेलियाव होंगकोंग ईश्वालय इतालिय कैनडाव हा प्रांशियान रटवलिन हंदुनागेन एतिबवाई विदेश माध्य वार्ता कले ආසාරදීන් වාර්තා වීම හමුවේ රටවල් බොහෝමයක් දකුණු අප්‍රිකාවට සංචාරක සීමා පනවා තිබෙනවා. ඒ පිළිබඳව තමන් දැඩි ලෙස කනගාටුවට පත්වන බවයි දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා පවසන්නේ. එය අසාධාරණ ක්‍රියාවක් බැවින් සංචාරක සීමා ඉවත් කරගත යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ. වෛරස් ප්‍රභේදයක් පදනම් කරගනිමින් අප්‍රිකාවට එරෙහිව සංචාරක තහනම් පැනවීම විද්‍යාත්මක පදනමකින් තොර බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඒ අනුව අප්‍රිකානු කලාපයේ ආර්ථිකය කඩාවැටීමට පෙර සිය තීරණ යලි හරවා ගන්නා ලෙස දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. මෙම වෛරස් ප්‍රභේදය පුත්කලෙකුගෙන් පුත්කලෙකුට වඩාත් පහසුවෙන් සම්ප්‍රේෂණය වීම පිළිබඳව මෙතෙක් නිශ්චිතවම පැහැදිලි කර නැති බවයි ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පවසන්නේ. ට්විටර් සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ඩෙල්ටා කොවිඩ් වෛරස් ප්‍රභේදය හා සැසඳීමේදී ඒ පිළිබඳව නිශ්චිත වශයෙන් මෙතෙක් තහවුරු වී නැති බවයි. මින් පෙර කොවිඩ් වෛරසය ආසාදනය වූ පුත්කලෙකුට ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ආසාදනය වීමේ සම්භාවිතාවය වැඩි බවත් අධ්‍යයනවලින් තහවුරු වී ඇති බව එම ට්විටර් සටහනේ දැක්වෙනවා. මේ අතර ඕනෑම අවස්ථාවකදී ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණීමේ හැකියාවක් පවතින බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. ओमिक्रॉन
සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥයන් මේ විෂය පිළිබඳ දැනුමක් තිබෙන මේ වෛද්‍යවරුන් නිලධාරීන්ගේ උපදෙස් අපි ලබා ගන්නවා කොයි විදිහටද කියලා සම්පූර්ණ ආරක්ෂාව සහිත අවදානම අවම කර ගැනීමෙන් කොහොමද කියලා සංචාරකයන් රටට ඇතුළත් කරගන්නේ විශේෂ අවදානමක් තිබෙන රටවල් වලින් කොහොමදත් අපි සංචාරකයන් ගෙනගන්නේ පාන් පිටි මිල නැවතත් ඉහළ දමා තිබෙනවා ප්‍රීමා සමාගම පැවසුවේ පාන් පිටි කිලෝ 1ක මිල රුපියල් 17.50කින් ඉහළ දැමූ බවයි ඒ අනුව පාන් කොත්තු සහ කෙටි ආහාරවල මිල ගණන්ද ඉහළ ගොස් තිබෙනවා ඊයේ මැදම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 10කින් ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය කටයුතු කළා. ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක නව මිල රුපියල් 80ක් ලෙස ඉහළ යනවා. බේකරි කර්මාන්ත සඳහා ලොදා ගන්න වතුර ඇරෙන්න සියලුම නිෂ්පාදන මිල ගිහිල්ලා ඉවරයි. අපි තීරණය කරා ග්‍රෑම් 450ක් බර පාන් ගෙඩියක් රුපියල් 10කින් මිල ඉහළ දාන්න. එසේම තිරිඟු පිටි මිල ඉහළ යාමත් සමග කොත්තුවක මිල රුපියල් 10කින් සහ කැටි ආහාර වර්ගවල මිල රුපියල් 5කින් ඉහළ නැංවීමට ආපනශාලා හිමියන්ගේ සංගමයේද තීරණය කළා. කැටි කෑම රෝල්ස්, එලෝ රොටි, බිත්තර රොටි, පරාටා මේවායේ මිල අපි රුපියල් 5කින් වැඩි කරන්න තීරණය කරනවා. ඒ රුපියල් 5ක මිල වැඩි කරන්නේ ඒ තිබෙන පාඩුවෙන් යන්තම් හෝ බේරගන්න. එතකොට කොත්තුවක මිල රුපියල් 10ක මිලක් වැඩි වෙනවා. බේකරි නිෂ්පාදනයේ කොත්තු සහ කැටි ආහාරවල මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජනතාව දැක්වූයේ මෙවන් අදහසක්. කරදර තමයි ඉතින් එහෙම වැඩි වුණා මිනිසුන්ට එහෙම ගන්න සල්ලි නැහැ නේ අප්පා මේ යන විදියට නම් හන්ද පාන්වත් කන්න හම්බ වෙන්නේ නැහැ ඉදිරියේදී ඒ අද මිල නෙමෙයි හෙට බලනකොට පාන් කෑල්ලක් හරි කාලා හිටියම පාන් කෑල්ලක් නැති වුණා මග කියන්නේ දුන රජේ තමයි ඉතින් වෙන කොහෙද ජීවත් වෙන්න බෑ කියන්නේ මැරෙන්න බැරි ගමනේ ඉන්නවා හම්බ කරගන්න ටික කොහොම හරි හම්බ කරගත්තොත් ඉතින් අයියලා මල්ලීලාට හොඳයි රෝස් පාන් කාල දෙයක් ගන්න රුපියල් 50 නැතුව මූණට මූණ බලාගෙන ඉන්න වෙලාවල් තියෙන අපි ගෙවල් වල ඈ ඉතින් තව 10කින් වැඩි වුණා ඉතින් කොහොමක් ගන්න හම්බ වෙන්නේ නැහැ නේ දෙයිය තමයි දෙන්නේ මොනවා කරන්නේද මුදල් වැඩි කරන්නේ නැහැ ඒ දුක තේරෙන්නේ නැහැ මේ ආණ්ඩු ඔක්කොම කරන්නේ උන්ගේ බඩගෝස්තරේ පුරව ගන්නවා පොඩි මිනිස්සයාට දෙන්න පුළුවන් උපරිම දුක දීලා වෙලා මේ මිනිස්සයා මැරණකම් මේකේ දරදියා දිනවා පම්බාය පල්පේ ගෑනි පල් පලයි දැන් කීයද කන්නේ පල් 900 යන්නේ කණ්ඩ විද්‍යාවක් නැහැ ඉතින් කොහොමවත් ඉතින් දැන් සැපනේ ඉවරයි පාන් මිල රුපියල් 10කින් සහ සෙසු බේකරි නිෂ්පාදන වල මිල රුපියල් 5කින් වැඩි කිරීමත් සමග පාන් නැතුළු අනිකුත් බේකරි නිෂ්පාදන වල අලවියේ අඩුවක් දක්නට ඇති බව හැටන් ප්‍රදේශයේ බේකරි නිෂ්පාදකින් කියා සිටිනවා සේල් එක තියනවද සේල් එක අඩු තමයි කෙරවල පිටිය යුගධර්මී බලාගාර ගිවිසුමට එරෙහිව ගුණකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද ශිෂ්‍ය අධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවා. එෙහිදී අදාළ පෙත්සම් සලකා බැලීම ලබන දාසේ වනදා සිදු කරන බවටයි ශිෂ්‍ය අධිකරණය නියෝග කළේ. මෙම පෙත්සම් අද දින අගබිනසුරු ජයන්ත ජයසූරිය බෝණිකලු විහාරේ ප්‍රියන්ත ජයවර්ධන විජිත් මල්කොඩ සහ එල්ටීබී දෙහිදෙනි යන පංචපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ පෙත්සම් සලකා බැලීම ලබන මාස 16 සහ 17 යන දිනවල සිදු කරන බවයි. විරෝධතා තිබේ නම් ඒවා ලබන 6 වනදාට පෙර ගොනු කරන ලෙසටද අධිකරණය නීතිපතිවරයාට නියෝග කළා. ප්‍රති විරෝධතා ගොනු කිරීම සඳහා ලබන 13 වනදා දක්වා පෙත්සම් කරුවන්ට කල් ලබා දුන්නා. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සමගි ජනබලවේගයේ බහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිං යන පාර්ශ්ව විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සමාජිකයින් යුගතනවි බලාගාරයේ හිමි වෙස්ට් කොස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ් එම සමාගමේ කොටස් පවරනු ලැබූ අමරිකානු සමාගම වන නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් කර සිටින අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයින් වශයෙන් කටයුතු කරන විමල් වීරවංශ වාසුදේව නානක්කාර සහ උදය ගම්මන්පෙළ යන අමාත්‍යවරුන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටීමක් නොකරන අතර ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිච උදිත ඉහළ හේවා මහතා පෙනී සිටින බව මීට පෙර දන්වා තිබුණා.
පෙත්සම් කරුවන් කියා සිටින්නේ කෙරවල පිටියේ යුගතනවි බලාකාරයේ අයත් සමාගමේ ශ්‍රී ලංකා රාජ්‍යයට අයත් කොටස් වලින් 40%ක් වග උත්තරකාර ඇමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බවයි. එබැවින් අමාත්‍ය මණ්ඩලය විසින් කිසිදු සාධාරණ කරුණු අධ්‍යයනයකින් තොරව අදාළ කොටස් පැවරීමට ගනු ලැබූ තීරණය තුළින් රටේ මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම යුගතනවි බලාගාරයේ රාජ්‍ය සතු කොටස් පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ ආශාවක් නිකුත් කරන මෙන්ද ඔවුන් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. යුගතනවි බලාගාරයේ සම්බන්ධ කිවිසුම තාම සභාගත කර නොමැති බවට මන්ත්‍රී පාටලී චෝදනා කරනවා. විදුලි බල සහ බලශක්ති දෙකටම පාලනය අතේ තියෙන විදේශ ආයෝජන අවශ්‍යයි. අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා යෝජනා කරනවා. තෙල් සම්පත් නෙලා ගැනීමට අපට ඉතිරි වැත්තේ කෙටි කාලයක් බැවින් පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ සහය ඊට හිමි විය යුතු බව ඇමති උදේගම්ම පිළපවසනවා. අපිට තියෙන විදේශ විනිමය තත්ත්වයේ උඩ තමයි අපිට තියෙන බලශක්තිය ගැන තීන්දුව කරන්නේ. විදේශ විනිමය අඩු වුණොත් we may have power cut. You who don't have money, you can't import your fuel. There is no power cut issue at the moment. එන ආරංචි අනුව දැනට විදේශ විනිමය සංචිතය තියෙන්නේ බිලියන 1.5යි. මහා බැංකුව කියනවනේ ඒක නෑ කියලා. ඒක බොරුවක්. දැනට ගැටලුවක් නෑ. මොකද දැනට හයිඩ්‍රෝ පවර් we are having enough to go on. අපේ ටැංකිය වල මේ විදිහට පිරිලා දැවි තෙල් තියෙනවා. වැස්ස නතර වුණාට පස්සේ අපට තව දින 40කට ඉස්සර ආසන්න කාලයක් ප්‍රවාහනවත් දැවි තෙල් මේ මොහොතේ අප සතුව තියෙනවා. ඉන්ධන හිගයක් නිසා විදුලි බල කැපීමක් සිදු වෙන්න කිසිසේත්ම හේතුවක් නැහැ. යුගදනවි බලාගාරය ගැන ඒක ලොකු විදේශ ආයෝජනයක් කියලා අපට පෙන්වන්න උත්සාහ කළා. අද මේ වෙනකන් කිවිසුම සභාගත කළා නැහැ. ආයෝජන පිළිබඳ අපි බියක්වත් වැරදි අදහසක්වත් ඒ ප්‍රකාශ කරන්න නරකයි. මේ අංශ දෙකටම විදේශ ආයෝජන අවශ්‍යයි. අපේ පාලනේ තියාගන්න. විදුලි බල ඇමතිතුමා කරන වැඩේ දන්නේ නැහැ. බලශක්තිය ඇමතිතුමා කරන වේ. යම් කිසි කෙනෙකුට විදුලිය පිළිබඳ හරි ප්‍රතිපත්තියක් ලෝකවට පිට उत्तर කිසිම පළාතක ඉන්දියාව ඉල්ලලත් නැහැ ඉල්ලුවත් අපි දෙන්නෙත් නැහැ සාර්ව ආර්ථික ප්‍රශ්න වලට ශුද්‍ර ආර්ථික විසඳුම් නැහැ ත්‍රිකුණවල තෙල් ටැංක වඩා ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය කිරීම මේ තෙල් ගෙන්න ගන්න සල්ලි නැති අපිට මේක හැදුවත් අපි මේකට ඩොලර් හොයන්නේ කොහොමද මුන්නාසලා කැබිනට් එකේ දැන් සිග්නල් කනුවා බැසිල් රාජපක්ෂ මහත්මයා ඕන එකක් ඉදිරිපත් කරොත් අත උස්සනවා අපේ තියෙන දේපළ විකුණගෙන විකුණගෙන යනවට වඩා නරකද මේ ත්‍රිකුණවලේ තියෙන මේ තෙල් ටැංකි සමූහයම නඩත්තු කරලා කවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන එක LNG සමස්ත ඒකාධිකාරය විදේශිකයන්ට ලබා දෙන්න අපි කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ පුළුවන් නම් කරලා බලන්න කවුරු හරි කියනවා නම් විදුලියේ මාෆියාවක් තියෙනවා කියලා අපි හැමෝගෙම වගේ මක් වෙනවා හැමදාමත් මාෆියාව මාෆියාව කියලා බේරි බේරි නැතුව මේ මාෆියාව කඩන එක එකමුතුව ශක්තිමත්ව මේකට මුහුණ දෙන්න අපි ලෑස්ති වෙනවා නම් සමගිය ජන බලවේගය අපි එක පයින් නෙමෙයි අත් දෙකම උස්සලා ඒකට සහාය දෙනවා කියන එකත් රාජ්‍ය අමාත්‍යතුමාට කියන්න ඕන බලශක්ති ශේත්‍රයේ රාජ්‍ය ඒකාධිකාරියක් විය යුතුයි එහෙම නැත්නම් සිදුවෙන දේ තමයි බලශක්ති ශේත්‍රය අත්පත් කරගන්න කෙනා හිට අපේ රට පාලනය කරනවා මේ තෙල් ටැංකි සංකීර්ණි දැන් 2003 ඉඳන් මේ දක්වා ගත අවුරුදු 18 ඔහෙ වහලා තිනවා මේක දිරාපත් වෙමින් තිබේ මේ රටේ ජාතික සම්පත පිට රටින් ගෙන්නන පිරිපහදු තෙල් ලාභයි කියමින් ආසියාවේ පරිණිම තෙල් පිරිපහදුව වහලා දාලා එහෙම කියපු එකම ඇමති ලෙස ලෝක වාර්තාවකුත් මෙතුමා තියන. අසාර්ථක අසමත්භාවයේ වහගන්න බොරු කියන්න බා ගරු. ගමම් පිළමැතුමනි. ඔබතුමා නිකන් පච වෙලා තියෙන්නේ. ආණ්ඩුවේ අසාර්ථකභාවයේ ඔබතුමාගේ අඟේ ගහගන්න එපා. ඔබතුමා නම් ටිකක් වෙනමනි. මං කිව්වා දින ගන්න නිශ්චිතව කියන්න බෑ. උපරිම වශයෙන් දින 50යි. කණිජ තෙල් නීතිගත සංස්ථාවේ කඩාවැටීමට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ විපක්ෂය තමයි ඩාන්සෙලා. LNG සප්ලයි එකේ ඒකාධිකාරිය තනි සමාගමට දෙන්න බෑ. කතා කරන්න කලින් ඉංජිනේරුවෝ කීප දෙනෙක් එක්ක කතා කරා. එයා කියනවා මේ ඒකකයක් නිෂ්පාදනය කරන්න 30ක් 32ක් යනවා කියලා මේ LNG එකේ. එහෙම කරොත් නම් මගේ අප්පපිය වටත උස්සන්නේ නැහැ. ආණ්ඩුවේ ඉඳලාද වගකීමකින් කියනවා. 2050 වර්ෂයෙන් පස්සේ තෙල් යුගයේ අවසන් වෙනවා කියලාද ලෝකේ බලශක්ති විශේෂඥයන් පැහැදිලි කරනවා. තෙල් සා ගෑස් සම්පත් ගොඩ දාලා අපේ රට ගොඩ දාන්න අපිට තියෙන සීමිත කාලයයි. පක්ෂ ભેද අත්හැරලා අපි ජාතියක් විදිහට සමගිය කටයුතු කළ යුතුයි. ගරු විපක්ෂයේ මන්ත්‍රීවරුනි අපි මේ හිටවන අඹඇටේ පළයෙන්නේ අද හිට නෙවෙයි අනාගතයේදී. 74 වන නිදහස් දින සමරමු මුරලේ සංවිධාන කමිටුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැසුණා. අභියෝග ජයගත් සෞභාග්‍යමත් මෞබිමක් යන තේමාව යටතේ මෙවර නිදහස් දිනේ සමරීමට තීරණය කර තිබෙනවා.
हत्ते हतरवन जातिक निदहस सेमरुम उलेल देदहस विसिदेक सांविधान कमिटुवे प्रतम कमिटु रस्वीम अग्रामात्य महिंद राजपक्ष महतागे प्रधानत्वेन अद अर्लिय गह मंदिरेदी पेवेत्तुना अभियोग जयगत सौभाग्यमत मौबिमक यन तेमा वेडते हत्ते हतरवन जातिक निदहस दिन सेमरुम कोलंब निदहस चतुराश्रेदी अभिमानवत्व पेवेत्विय युतु बव अग्रामात्यवरया मेहिदी तीरणे कला तानापतिवरु महाकोमसारिस्वरु ऐतुलु सियलु राज्यतांत्रिकेंटद हत्ते हतरवन जातिक निदहस दिन सेमरुमट आराधना अग्रामात्यवरया विदेश कटियतु अमात्य जेएल पीरिस महताट मेहिदी उपदेश दुन्ना देशीय विशेष आराधितींट आराधना किरीमे वगकीम अमात्य चमल राजपक्ष महताट पेवरुना हत्ते हतरवन निदहस उलेल सार्थक कर गेनीम संदहा अमात्यांश सह राज्य आयतन वलट पेवरी यति वगकीम संबंधेन मेहिदी अग्रामात्यवरयागे विशेष अवधानय यमु वुना निदहस दिनट पेर पेवत्विन पारित्राण धर्म देशनाव 2022 वसरे फेब्रुवारी देवनदा निदहस मंदिरेदी पेवत्वीमट तीरणय केरुना निदहस दिनेट समगामीव पेवत्विन बौद्ध हिंदू इस्लाम कतोलिक क्रिस्तियानी आगमिक वातावत करनु लबन सिद्धस्थान सह वेलावान निर्देश किरीमे वगकीम बुद्ध शासन आगमिक सह सांस्कृतिक कटियुतु अमात्यांशय लेखम महाचार्य कपिल गुणवर्धन महताट पेवरुना निदहस दिन उल्लेट समगामीव पेल लक्ष पहक सिटुवीमे व्यापृत्याग्द क्रियात्मकाय उत्सव कटियुतु संदहा निसि सौख्य क्रमवेदयांट अनुकूलव पूर्ण एन्नत करनेट लक्वुवन पमनक सहभागी करगत युतु बवद अग्रामात्यवरया अवधारणय कला රටට අවශ්‍ය ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට ප්‍රමාණවත් තරම් විදේශ සංචිත නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සාතනායක මහතා පවසනවා. රටේ ජනතාවට අඳුරු අනාගතයකට මුහුණ දීමට ඉදිරියේදී සිදුවෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පළවෙනි වතාවට තමයි ලංකාවේ මේ ඉතිහාසයේ තෙල් පිරිපාදුව වහලා තියෙන්නේ. දැන් එදා අපි කියනකොට මේ තෙල් ගේන්නේ පිට රටින් ජාත්‍යන්තර මිල මිලක් තියෙන්නේ මේකට. ඒ නිසා අපි මිල සූත්‍රයක් ඉදිරිපත් කරලා කියලා කිව්වහම අපිට hina වුණා. දැන් ඒ ඇමතිතුමාම කියනවා මිල සූත්‍රයක් ඉදිරිපත් කරන්න ඕනේ කියලා. රජය අද පිළිගත්තා ලංකාවේ විදේශ ශේෂය ඩොලර් බිලියන කෝටි වලින් කෝටි 120කට විතර තියෙනවා රත්තරන් එකතු කරපුවාම 150කට විතර තියෙනවා කියලා තමයි අද පිළිගත්තේ. දැන් අපි ලෑස්ති වෙන්න ඕනේ බොහොම අඳුරු අනාගතයකට. අපිට මාසයකට උමනා වෙලා තිබෙනවා විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.3ක්. හැබැයි ඩොලර් බිලියන 1.3ක් සපයා ගන්න තරම් අපේ ආදායම ප්‍රමාණවත් වෙලා නැහැ. ලෝකේ හැම රටක්ම තමන්ගේ විදේශ සංචිත ප්‍රමාණය මාස 4 සිට ඉදිරියට යනවා. ඇයි ඕනෑම මොහොතක රටට අවශ්‍ය දේ ආනයනය කරගන්න විදේශ සංචිත රැක ගැනීම ආණ්ඩුවේ ප්‍රධානම මූල්‍ය වගකීම. දැන් පහුගිය අවුරුදු එකමාරම මේ මූල්‍ය වගකීමෙන් ආණ්ඩුව බැහැර වෙලා තිබෙනවා. ලබන වර්ෂය පටන් ගන්නකොටම අපිට ඕන ඉන්ධන ටික ගෙන්න ගන්න, අපිට ඕන බෙහෙත් ටික ගෙන්න ගන්න, අපිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික ගෙන්න ගන්න මුදල් නොමැතිකම නිසා විශාල කඩාගෙන වැටීමකට මුළු රටම පත්වෙනක වළක්වන්න බෑ. චීනයේ ඉන්දියාවේ ණය මතම අපි මේ ආකාරයෙන් අර පොලී මුදලාල්ලාගේ ණය ගන්නවා වගේ ගන්න ගිහිල්ලා මේ රට විකුණා දැමීමේ ක්‍රියාදාමයකට තමයි ආණ්ඩුව ගමන් කරමින් තිබෙන්නේ. එක්සත් ජාතික පෙරමුණ සමග එක්ව යහපාලන රජයේ ප්‍රබල අමාත්‍ය ධූර කිහිපයක් දරු අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වන බව අද දෙනුම් දුන්නා. ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් අර්ජුන රණතුංග මහතා මෙලෙස එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වෙන් ඉල්ලා අස්වන බව දන්වා තිබෙනවා. අර්ජුන රණතුංග මහතා 2015 වසරේ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණට එක් වුණා. ඔහු විසින් රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කළ ලිපිය සඳහන් වන්නේ 2015 යහපාලන ආණ්ඩු සමයේදී ඊටම වැදගත් අමාත්‍යංශ කිහිපයකම වගකීම් තමාට පැවරීම පිළිබඳව වික්‍රමසිංහ මහතාට කෘතඥතාවය පළ කරන බවයි. අමාත්‍ය ධුරවල කටයුතු කිරීමේදී කිසිම විටක රනිල් වික්‍රමසිංහ මහතා තමන් කෙරෙහි තිබූ විශ්වාසය කඩ නොකළ බවත් රාජ්‍ය ආයතන ලාභ ලබන තත්වයට පත් කිරීමට කටයුතු කළ බවත් අර්ජුන රණතුංග මහතා යොමු කළ ලිපියේ සඳහන්. 2020 වසරේ මහමැතිවරණයේදී පක්ෂයට දැවැන්ත පරාජයක් ලැබුණු බවත් එය ස්වයං විවේචනාත්මකව පිළිගත යුතු කරුණක් බවත් රණතුංග මහතා පවසනවා. අප අනිවාර්යෙන්ම සිදු කළ යුතුය ඇත්තේ වත්මන් සහ අනාගත අභියෝග ජය ගැනීමට සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීම බවත් මා පක්ෂය සමග පෙරදුනේද එවැනි නිසි සහ සුදුසු වැඩපිළිවෙලක් සැකසීමට හැකියුණු ඇතැයි අපේක්ෂාවෙන් බවත් ඔහු පවසනවා. එනමුදු අදටත් එවැනි වැඩපිළිවෙලක් ඇතිවන බවක් පෙනෙන්නට නැති බවත් එබැවින් පක්ෂය රැඳී සිටීම පළක් නොමැති බවට වටහාගෙන ඇති බැවින් එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයෙන් අද දින සිට ඉවත් වීමට තීරණය කළ බවත් අර්ජුන රණතුංග මහතා පවසනවා. ඔබ ප්‍රකට කළ නායකත්වයේ ගුණාංග මම බෙහෙවින් අගය කරන බව අර්ජුන රණතුංග මහතා රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.
පාසක ප්‍රහාරයට අදාළව සාක්ෂි ලබා දීමට අද පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා ත්‍රිපුත්ගල මහාධිකරණ මිනිසුරු මඩුල්ල හමු වේ පෙනී සිටියා. නමුල් බලල්ලේ ආදිත්‍ය පටමැදිගේ සහ මොහොමඩ් ඉරිෂඩින් යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුත්ගල මහාධිකරණ මිනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වෙනවා. මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දීම පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් සිදු කළා. එහිදී චන්දන වික්‍රමරත්න මහතා සඳහන් කළේ පොලිස්පතිවරයා යනු හුදෙක් වැටුප් ලබන තවත් රාජ්‍ය නිලධාරියෙකු නොවන බවයි. පොලිස්පතිවරයාට ජාතික ආරක්ෂාව, අපරාධ පරිපාලනය සහ සෙසු පරිපාලන කටයුතු පිළිබඳව නිසි දැනුමක් තිබිය යුතු බවද ඔහු සඳහන් කළා. රාජ්‍ය බුද්ධි සේවෙන් ලැබෙන බුද්ධි තොරතුරු පිළිබඳව ඔබ දරන ආකල්පය කුමක්ද? නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු රාජ්‍ය බුද්ධි සේවෙන් ලබා දෙන තොරතුරු අර්ධ සත්‍ය හෝ නිවැරදි නොවන ඒවා ලෙස සලකන්නේ නැහැ. එම තොරතුරු සත්‍ය ඒවා ලෙස පූර්ව නිගමනය කරමින් තමා කටයුතු කරන්නේ නම් යම් තොරතුරක් 100%ක් සම්පූර්ණ වීම අවශ්‍ය නැහැ. එහි ගැබ්ව තිබෙන කාරණේ බර සැලකිල්ලටගෙන කටයුතු කරන්න පොලිස්පතිවරයාට සිදු වෙනවා. ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි සේවෙන් තොරතුරක් ලැබුණොත් පොලිස්පතිවරයා වශයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කුමක්ද? නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා ප්‍රශ්න කළා. එවැනි තොරතුරක් ලැබුණු විට ඒහා සම්බන්ධ දෙපාර්තමේන්තුවේ සිටින විශේෂඥ දැනුමක් සහිත ඉහළ නිලධාරීන් කැඳවා සාකච්ඡා කළ යුතුයි. පසුව එම තොරතුරු බුද්ධි තොරතුරක් වශයෙන් වර්ධනය කරගත යුතුයි. ඉන්පසු එය ඔහු භූමියේ ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා වගබලා ගත යුතුයි. එය තමා පොලිස්පතිවරයාගේ වගකීම යනුවෙන් සාක්ෂිකරු පිළිතුරු ලබා දුන්නා. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයාට ලැබෙන බුද්ධි තොරතුරක් බුද්ධි සමාලෝචන රැස්වීමේදී ඉදිරිපත් කර සාකච්ඡා කරන්න පුළුවන්ද? වෙනිසුරුවරයා ප්‍රශ්න කළා. පොලිස්පතිවරයා වශයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයාට ලැබෙන බුද්ධි තොරතුරු බුද්ධි සමාලෝචන රැස්වීමට ඔහු විසින් ඉදිරිපත් කර සාකච්ඡා කිරීමට හැකියාව පවතින බව පොලිස්පතිවරයා පැවසුවා. මෙහිදී පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිච්ච රෝෂාන් දෙහිවල මහතා විසින් පොලිස්පතිවරයා වෙත හරස් ප්‍රශ්නයක් යොමු කරමින් පොලිස්පතිවරයෙකු විසින් යම් ලිපියක් අවශ්‍ය කටයුතු කිරීම සඳහා පහළ නිලධාරීන් වෙත යොමු කළ විට ඒ අනුව කටයුතු කිරීමට එම නිලධාරීන් බැඳී සිටිනවා නොවේදැයි විමසුවා. ඊට පිළිතුරු දුන් පොලිස්පතිවරයා එවැනි උපදෙස් අඩංගු ලිපියක් යොමු කළ විට එය ක්‍රියාත්මක කිරීමට පහළ සිට නිලධාරීන් කටයුතු කළ යුතු බව පිළිගත්තා. මේ අතර අද පෙරවරුවේ විත්තිය නීතිචවරයා විසින් මතු කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා ජාතික තෞහිද් ජමාත් සංවිධානයේ විසින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට 2019 වසරේ අප්‍රේල් මාස 4 වනදා තමන්ට ලැබුණු තොරතුරු එම වසරේ අප්‍රේල් 20 වනදා පස්වරු 4:15 තෙක් බුද්ධි තොරතුරක් වශයෙන් තහවුරු වී නොතිබූ බව පිළිගත්තා. එම තොරතුරු ජනාධිපතිවරයා වෙත සම්නිවේදනය කිරීමට තමා උත්සාහ කළත් ජනාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බවයි සාක්ෂිකාර නිලන්ත ජයවර්ධන මහතා අධිකරණයේ හමුවේ සඳහන් කළේ. එහෙත් මෙම බුද්ධි තොරතුරු තමා විසින් අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා යනාදී කිසියෙකුටත් දැනුම් නොදුන් බවත් සාක්ෂිකාර නිලන්ත ජයවර්ධන මහතා පිළිගත්තා. අප්‍රේල් මාස 4 වනදා තමන්ට ලැබුණු තොරතුරු බුද්ධි තොරතුරක් වශයෙන් අප්‍රේල් මාස 21 වනදා තෙක් තමා පොලිස්පතිවරයා වෙත ලබා දී නොතිබූ බව අධිකරණයේ හමුවේ පිළිගත් සාක්ෂිකාර නිලන්ත ජයවර්ධන මහතා එහෙත් ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට තොරතුරු තමන් විසින් වරින් වර පොලිස්පතිවරයා වෙත සම්නිවේදනය කර තිබු බවත් වැඩිදුරටත් සාක්ෂි දෙමින් සඳහන් කළා. මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්ථාපල් තොගයක් දඹුල්ල ගබඩාවක තිබී සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගත් අර්ථාපල් තොගය කිලෝ 20,000කට ආසන්නයි. කිලෝ ගණන් ග්‍රෑම් ගණන් නෙමේ. බොජ්ජි කරල, කරවිල කරල, තක්කාලි ගෙඩිය, අල ගෙඩියත් රත්රන් වගේ වටින වේලාවක මිනිස්සුන්ට කුණු කවන්න හදපු චාවාරමක් අද වටලන්න පුළුවන් වුණා. මේ සිද්ධිය වාර්තා වෙන්නේ දඹුල්ලෙන්. ඒ දඹුල්ල නගර අධිපති ජාලිය මහතාට ලැබුණු තොරතුරකට අනුවයි. ඒ අනුව පාකිස්තානයෙන් මෙරටට ආනයනය කරන ලද අර්ථාපල් කිලෝ 20,000ක් පමණ ගබඩා කර තිබූ බවයි අපට වාර්තා වුණේ. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායි රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.